මේ ජනාධිපතිවරු සමඟ බැඳුණු සෙවනැලි කියලලා මෙන්න මෙහෙම. TFM මගේ 78%ට වඩා වැඩි කැලින් බේබි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන්. අතීතයේ ගත්තාන් පස්සේ දේශපාලන ගමන් මග ගත්තම ආර්යවන් ඉන්නවා JR ජයවර්ධන මහතාගේ ආර්යවන හෙලෙන ජයවර්ධන මහත්මිය. මේ දකින්න ඉති සමාජ අවධානය දිනාගත නිහඬ වැදගත් චරිතයක් විදිහට කිසිදු විටක විධායක ජනාධිපති ස්වාමි පුරුෂයා කියලා හිස උදුම්ව ගත්තේ නැහැ. ඒ වගේම ප්‍රේමදාස රණසිංහ හිටපු ජනාධිපතිතුමාගේ බිරිඳ රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභියෝගාත්මක දේශපාලන ගමන ජය ගැනීමට හැම වෙලාවකම ශක්තියක් බවට අත්වලක් බවට පත්වෙච්ච ඒ මහත්මිය අදටත් කතා බහට ලක් වෙනවා. ඒ වෙනින් කවුරුත් නෙමේ හේමා ප්‍රේමදාස මහත්මිය. සාමාන්‍ය පන්තියෙන් පැමිණ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස සිය දේශපාලන ගමන ආරම්භ කළ රණසිංහ ප්‍රේමදාසයන්ට ශක්තියක් වුණේ ඇයයි. ඒ වගේම මෙරට දේශපාලන ඉතිහාසය තුළ කෙටි කලක් සාමකාමී නිහඬ දේශපාලනය රැගෙන ගිය DB විජේතුංග මහතා සුවිශේෂයි. ඒ වගේම විජේතුංග ආර්යවද නිහඬ සේවයක් කළා කියලා මේ ඡායාරූපයේ කියද්දී. වගේම මෙරට යුදමේ අභියෝගයේ ජයගත් නායකයා මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ සෙවනැල්ලෙන් හිටියේ ශිරන්ති රාජපක්ෂ මහත්මියය සමාජ සේවිකාවක් ලෙස එවක කැපී පෙනෙන සේවයක් ඉටු කළ බව සඳහන් කරද්දී මහින්ද යුගයෙන් පසු ජනාධිපති දුරේට පත් වන ලබන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඉතින් ඔහුගේ ආර්යව ජයන්ති සිරිසේන මහත්මිය ඇයද නිහඬ චරිතයක් වුණා. වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිරගේ ආර්යවේ අනෝම රාජපක්ෂ මහත්මිය ජනාධිපති දුරේට පත්වීමට පෙර සිටම විවිධ සමාජ සේවා කටයුතුවල නිරුණ කාන්තාවක්. ඒ වගේම ඉතාමත්ම නිහඬම කාන්තාවක් බවට පත් වුණා. ඒ වගේම වත්මන් ජනාධිපති රන් වික්‍රමසිංහ මහතාගේ ආර්යවන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සිය සැමියා රටේ විධායක ජනාධිපති දුරේ හිටියත් ඇගේ වෘත්තීය ජීවිතය ඇය ගත කළ මේ දවස තමයි දේශපාලන වේදිකාව පොඩ්ඩක් ඇරවිල්ලා නොපෙන්නේ. එතකම නිහඬව ඒ දේශපාලන ගමන තමන්ගේ සැමියට අරගෙන යන්න අවස්ථාවක් දීපු ඒ කාන්තාව පිටුපස්සෙ හිටියා කියන එකයි මේ කියන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.